ගන්න ඕනේ හැරි දකොට අපි පටන්ගමු වැඩි මුලින්ම හරි හවලු පියාගන්න ඕනම් දාගඩ අනුමාතෘකාවෙ diagramෙ diagramනැත සන්ධර්භ රූප සටහන් හරි සන්ධර්භ රූප සටහන් එතකොට මේ සන්දර්බර ූප සටහනක් කියලා කියන්නේ හැරි දැන් අපි පද්ධති පාඩම ඉගන ගත්තනේ මතකද පදධති පාඩේ මොකද ප ඉගෙනගත්තේ මේ අපි කරන්ඩයන්නේ සොෆ්ටය ඉංජිනියරිින් කියනදේ හරි ඔකොල් අහල්ද ෝ යින්ජින කියට වචන්නේ සොට්ට ජිනී කෙක් කියන්න ඇත්තරම කවද එම ඇත් සෝට ජන මොද කරන්න කියලා ටික තමා මේ පාඩමේ කව වෙන්නේ හැරි එතකොට ෝ ජනය කනෙ කරන්නේ මොනවාද එමනැතං කියන්නේ කවුද කියලාර ගත්තොත් ඉස්සල්ලා අපිට දැනගණ්ඩ වෙනවා ඔගොල දැක ඇතිනේ එක එක ආයතනවල එමනැත්තං සුපමාකට්ටවල වගේ පද්ධතිතියෙනු එක සිිස්ටම් හදපු නැරි දැන්ි ූ සිටක ගියොත් කීල්ස එකට ියොත් ඒ එකොල ිල් අතේ ියලා දෙන්න අන්න එකට කම්පියරයි සිිටම් ඇතිය බැංකෝකට ගියොත් එතන පොත්වල ලියන්න හැ එතන සිිස්ටම් එකක් තියෙනවා නැරි එ ඒ වගේ ආයත නරගත්තොත්වේම ගොඩාකායතරන සිිස්ටම් ක හදලතිනු පැමිණිීම ලකුණු කරන්න එපම සිිස්ටම් සැලරි හදන්න තව සිස්ටම් එක එයට පසේ වැඩ කරන්න හරි තව සිිස්ටම් එකඒවගේ ක සිිස්ටම් තියනම් තොට මේ පාඩමයක් ඉගෙන ගන්නේ සිිස්ටම් හදන්න කොහොමද මෙැතැයි හද්දි අනුගමනය කරන්නට පියවරැටික මොනාදගේ ඩිවලමන් ලයි් සයිකල්ල මනතම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය තමයි අ මේ පාඩම දිීගෙනගත් හිතකොට ඔන්නඔයි බද්ධතියක් හදන්ඩ යද්දී ම් පද්ධතියක් හදද්දී හිතන්ට ඔය ෝට ජන ගෙනෙක්ව හොදට ප්‍රග්‍රමින් දන්නව වනනාට හට එක පාලට කිව්වොත්තේම මට දැංකුවකට පද්ධතියක් හදල දෙන්න කියලා ට එකපාරක හදන්න බෑ හේතුූමොකක්ද ඔයා දන්නේ නැහැ මේ වෙද්දී පද්ධතියක් එම නත බැංකුවේ තියෙන පද්ධතිය මොන වගේද ග හරි එතකොට ඔයාට වෙනවා මොකක්ද මේ බැංකවේ තියන පද්ධතිය අඳුරගඩ එතකට ඔයා ඒක අඳුරගඩ එම නැත්තගේ ඒ පද්ධතිය තේරුම් ගණඩ ඔ එක උපක්‍රම පාවිච්චි කරනු හිතන්න ොයා ගිහිල්ලා බැංකුවේ අදාල අයගෙන් ඒ විස්තරටි කහගත්ත කියෙන ඇැයි යි විස්තරටි හගත් ය විතටකකාට ඔලිවෙතියා ගැවිල්ල ෙඩම සොෆ්ටේ හදන්න ලුවන්ද බෑ අමාරුයි ඒගෙහින්දා අපි පාවිච්චි කරනව ක්‍රමයක් මෙන මේ එක විදිේ ඩයග්‍රම් අඳින්ට මෙ ඩයග්‍රම් ල අපි ලකුණු කරනවා මේ පද්ධතිය වෙන දේවල් ටික එතකොට මේකනිකා හරි ගියයක් හද්දි ප්ලෑන් එකක් අඳ නෝගිය පෑදිර ගියක් හදට කලින් පලෑන්් එක අඳි නවා වගේ එතකොට ලෑන එකඇදන් පසේ භාස්ට දීන ප්ලන් එක ලාගෙනගේ හදන්න එමනතු ඒක මතකින් අද ඉන්න බෑ හැරි ඒක මතකින් අද ඉන්න බෑ එක ද ප්ලෑන්න එකක් ඇඳල ඒක දිහා බලාගෙන තමයි වැඩේ කරඩුවන එමනත්තන්ගේ හදාගෙන යන්න්නුව එතකොට මෙත දිත්වන්න ඔන්නොය කතන්දරීම ම අපි දැම ්ලන එකක් කඳන්න ය සෝටකට තො මේ සොෆ්ටයකකට ගත් හම මේ වගේ එකක් පිතරන්න මේ මේ වගේ ඩගරම් ගඩක් තියනවාදන්නට මේති නේවයි එකක් එකක් තමයි කටෙක් ඩග්‍රම් අපි මෙග සම්ධර්ර ූප සටහන් එම නතැ එකත් තුළ එතන තවත්දාගැන් වරහන්න තුළි බින්දුවන මට්ට මේ දත්ත ගැලීම් සටහන් කියලත් කියනු 0රෝල DD ඒත් දාගන්න හරිොට නම් ඔක්කෝම කියන්න එකකට බින්දුවන මට්ට මේ දත්ත ගැලීම් සටහ 0රෝ ල ෆ කියන්නේ ෙක් ඩගම නත්ත සන්දර්බර උප සටහන් කියන්නේ දෙකම එක්ම ඩයග්‍රම්ම එක හැරි ත මංකෙවන බින්දුවන මට්ට දත්ත ගැලින්ම් සටන් කියෙන එක තවත් මට්ටන්තතියනවා ඔව දවත්මටන් තියෙනන එ අපි ස්සරාට කතා කර අද බින්දුවන මට්ට හැර එතකොටන්න මේ බින්දුවන මට්ටමේදී හරි බින්දුවන මට්ටමේදී අපි කරන්නයන්නේ මෙ බිදුවන මට මේ දත්ත ගැලීම් සටහනේදී අපි කරන්ඩ යන්නේ අපි අඳුරගන්්ඩ යනවා මේ පද්ධතිය ඇතුළේ මේ අපේ තියෙන පද්ධතිය ඇතුළේ දත්ත ගලන්න කොහොමද කියලා එමනත්තා මේක ඇතුළේ දත්ත එහා මෙහා වෙන්න කොහොමද කියලා හරියට නිකං අපිතමකෝ අේ ඇමම දන්නටිවෂන් ලාසයකෙන් ටියවෂන් ලාස එක ත ගොල්ලන්ගේ දත්ත එකතු කරවා නේද ඔගේ දත්ත එකතු කරනවා මොනාට දත්ත එකතු කරන්න නොගොලඟ ගන්න නම්ම ලිපිනය ඊට පසේ ටෙලිෆෝන් නම්බ එක අනම්මනාන්ටික අර ලාසගේ අයියා කාඩ්ක හරිමොක්හරි පොතකාරල එකතු කරගන්න අන්න ඔයා ආයතනයට දත්ත දෙනවා ඊට පස මොකදවෙන්නේ අන්න ඔයාගේ ගෙදරට මොනාද එකක් ලිවුන් එන එම ඇතන් ඔයාට කාඩ් එකක් ලැබෙන අන්න දත්ත ගලන විදිේ තොරද මේක ඔගොල්ල දන්නවනාට න්න ට ජන ෙනෙක් ෝක ො ්ටය දන කුතු ය දන්න එයා ලබට කියන්න ඕනේ මෙන්න ළමයයින්න එයාගෙන් ආයතනයට දත්ත ගලනො හිටබස්සේ ආයතනයෙන් ළමයාරගේ ළමයා ලබා දෙනු ඉරි පසේ ආයතනය ගුරුවරයට දත්ත ලබා දෙනු අන්න මොනවද දත්ත ඒ අදාළ කතන්දර කියන්නන්නේ තොරේ කතන්දර යායට ඔලේ මතක තියා නමාරු හින්ද ආන්දිනවා පොඩි ග පැහැදිලීද ඒකට අපි කියනවා බිදුවන මට්ට මේ දFද කියලා සීරෝල ැරි ර අදැම් බලමු කොහෝද මේ සීරෝ ඩ එකඳන්නේය දැන් පහැදිලින ඇයි බින්දුවන මට්ට මේ දD එකක් අඳන්න කියලා මොකට මේ සෝ දට අනි එකක තෙරනවා හැරි අපිතැම් බලමු මොකත්ත මේ සීරෝල බල දFD අධදිද්දිි කොමද අන්දිින්න ගේෙර මුලින්ම මේක පවිච කර වන සංකේ ික් ේනවා ඒ ටිත්තොල ලිගන්න නිවාවර පලවෙෙනක තමයි මෙන්නම මේ කොටවා මේකින් අපි අඳන්නේ පද්ධතිය එමත්තා අදාළ සිිස්ටම් එක හැරි අදාළ පද්ධතිය ඒක ඇඳගන්න හැරික් ඊළඟට පද්ධතිය ඇඳගත්තනම් ඊළඟට බාන්නඒක ද දෙවවිතාව පවිච්චිරන මෙන්න මේක බාහිර භූතාර්ථ මේ හැඩ තල පවිච්චි කලතම අප අන්දිින් හැරි පද්ධතිය බාහිර බූතර් බාහිත භූතාර්ථ අන්දින මෙන්න දන බිතරයක්ක් හැරි බාහිර භූතාර්ථ බාහිර භූතාර්ථ වලට පස්ස අප අන්දිනෝ ඔයද විතටර ඇත්තරම අපිට හැඩ තල තියෙන්නේ මෙම මේ එකත් බලන්න. බාහිර භූතාාර්ථ දෙකක් අතර දත්ත ගැලීම බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීම ද මං පද්ධතියගන්න මොකක්ද බාහිර භූතාාර්ථකයෙන් මොකද කියද කියදෙන හරි දැනට මේ ෆංකේත ටි ඇඳගන්න. බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීම බලන්ට කඩඉරකින් තියෙන්නේ ඒ හොඳට මතක තියාගන්න ඕන එක තියෙන්නේ මේ වගේ කඩ ඉරකින් හැරි ගඩ මෙෝකර වෙලා නෝගෙන ටගස් ්‍රීෂට් එකක් එකා ගන්න පස්ස ලිය ගන්න පුලුවෝ හැරි ඊළඟට බාහිර භූතාර්ථයයි පද්ධතියයි අතර දත්ත කලන්නේ මෙන්න මේ විදියට බන්න තනි ඉරකින් බාහිර භූතාර්ථ දෙක් අතර දත්ත කලන්න කොමද කඩඉරි බාහිර භූතාර්ථය පද්ධතිය අතර දත්ත කගන්නේ තන ඉරකින් හැරි ඔය දෙක මතක තිය ගන්න ඕනේ මතක නැතු ියොත් තේම ලකුණු නැත හරි මේකව රත්ධන්න බෑ චූටි දෙයක් කොහොම තියෙ දෙන්නේ කියලා පවිච්චයන්න කියමං කියල දෙන්න හැරි ර එතකොට ඔන්න ඔය විදිහයට තමයි තියෙන්නේ දැම් බලමු අපි ඩයිග්‍රම් එකක් කොහොමද අඳන්නේ කියලා ඩයිග්‍රම් එකක් අඳන්න කලින් ම කිව්වනේ දැන් මේගේ ඩයිග්‍රම්ය අඳන්නම කොට අපිට මේ පද්ධතිය තේරුම් ගන්න තකොට ඔන්න අපි උදාහරණයක් කරගමුකු ඔන්න දැන් ඔයා යනවා ආයතනයකට ගිහිල්ලා එක අයිතිකරගේ විස්තරය හගන දැන් ඔන්න වාදත්ත කැලිීම හන්ඩ යන්නේ මං ඔවුලන්ඩ විස්තරයක් දෙන්න පේනවාොද මෙතැන විස්තරය බෑ මේ විස්තරේ ගොඩ්ඩක් කියෝ ගන්න බෑට දෙෙන්න්න බ පේනනේ තලු කරනෝ නෑ බාන් මොගත්ද විස්තරයගේ දය උගලට එක් සෑම කෙදත් දෙෙන්න්නේ මේ හරි මේක දීලා ලකුණු පහලවක් එළින්ිම දෙනව මේ විස්තරය හොඳවටම ගියෝග එක පාර බන්න එක් එේදිනව විමලා මහ විද්‍යලට ඇතුළත් කර ගැනීමට අයදුම් කරුවන් විසින් අයදුම් පතක් කාර්යාලයෙන් ලබාගතය ඇතු අතර ඒ පුරවා නැවත කාර්යාලයට දෙන්න්ඩෝනෙල්ලු. කාර්යාලය මගින් මේ පරීක්ෂා කර අනුමත උපසු එය විමලා ඩොල්ක පද්ධ තියෙන ඇතුළත් කරන ල. ඊට පස්සෙම දෙන්නේ මෙම පද්ධතිීමමගින් ඇතුළත්වීම අංක්‍යයක් ඇතුම්කරුවන්ට එස්සමස් මගින් දෙනු දෙනවලු ඇතුළත්වීමේ අංකයක්හෙමි සීර් දෙෙන පාසර සිසුන් ලෙස සලක නතර ඔුන්ට තව ඇතුළත්වීමේ අංකය මලා ඩොට්ට එකේ වෙබ්ඩවට ඇතුළත් කර ීඩියෝ පාඩන් අනරවන්ඩ පුළුවලු මෙ ඔගුල්ලන්ට ප්‍රශ්නයන විදිහ හැබ මේකම සරලම එකක් පලෙන් ප්‍රශ්නය ද සරලව දුන්න. මෙහෙම තමයි යොගලන්ට එල්ල්ලල ප්‍රශ්නය එන්නේ දීලා මේකට අඳින්ද කියනවා අපි දැම්ම කලින් කතාකරපු සංකේත ටික පාවිච්චි කරලා කටක් ඩක්‍රම් එක එහමනත්ම් බින්දුවන මට්ටමේ දත්ත ැලීමම් සටහනක් අඳින්ට කියලාගේනවා හැර දැම් බලඩ කරන වැඩේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවහම රි මේ වගේ ප්‍රශ්නයක් ආවහම ඔගුලු මුලීම්ම කරන්න ඕන සම්පූර්ණ ප්‍රශ්නය කියවන්න ඕ හැරි එක පාරක් සම්පූර්ණ ප්‍රශ්නි කියවඩුව කියවල ඉවර වෙලා දෙවනි පියවර තමයි දෙවනි පියවර විතියට ඔගුල්ලො අඳුරගණ ඩෝනේ මේ කියෝපු විස්තරයේ ඇතුළේ මේ තියෙන විස්තරය ඇතුළේ පද්ධතිය මොකදද. එමම් මේක ඇතුළේ මේගුල් ලොක කියන්න හදන සිිස්ටම් එක මොකක්ද. කියලා අඳුරගණ්ඩෝ තවට ගොඩක් වෙලාවට ඒ පරිගණක පද්ධතියක් තමයි පරිගනක ගත පද්ධතියක් එක වෙබසයිට්ඇක්වන්නෙන පුලුවන් එ සුපමාගට්ටයක නම් අපි තුම් සුපමාගට්ටගේ මොකට නමත් දෙනවා අපි ෆුඩ සිි සිිස්ටම්. එක මොකක් නම දෙෙන න්නේ පද්ධතිය මොකද කියලා ඉස්සෙල්ලාම අඳරග්ඩෝ පැදිල ඒ අඳුරගත්ත නැත්තං වැඩේ හරි යන්න නෑ දවට පද්ධතිය ද මේ කියවවනම් මේකේ ඔගලන්ට තේරනොද මොකක් මොකක්ද මේ ආයතනය ඇතුළ තියෙන සිිස්ටම් එකේ නම කියලා කියව මේ ඇතුති සිිස්ටම් එක ම කවර යන්නම කරලා අඳුරගත්තනම් අු් කල එකක්න කියෙන්බ චාමෝදධයක්කයෙන්ව මොකදද සිිස්ටම් එක අන්මුට්කන් දන්නවානේ මේ විස්තරය ඇතුළේ තියෙන සිිස්ටම් එක මොකක්ද කෝ කවුර එකන කිය ටගලා දද අන්මිට් කන් දන්නද හ හැරි ර සිිස්ටම් එක තමයි ඇයටමම්ම කියන්නකු ඒකුල් අන්ටගෙන් ප්‍රශ්නානට ාම්දයි හරි මොකද සිිස්ටම් එක විිමලා ඩොටේ තිඇන්නතා පද්ධති හරි ද මේ පාසල කියන්න පද්ධතිය මලා හා විද්‍යාලක කියන පද්තියද නෑන ඒ ස්කෝලේ ඒක ඇත්තුලෙ තියෙන පද්ධතිය තමයි හොයාගන්නතිය පද්ධති හරි සිසුන් කියන්නේ පද්ධතිය කාරයාල කියන පද්ධතියද නෑ හොයා ගඩඕනේ මේක ඇතුලෙ තියෙන පද්ධතියේ නම හරි තොරන්න පද්ධතියීම හොයා ගත්තා රට් අපි දැන් එනම් මේකට ඩයග්‍රම් එක ඇඳ ගෙන යන්න තමයි දම් මේ හැරි ඔන්න ගොලන් ප්‍රශ්නයකාව දැන් ඒක ඩායග්‍රම් එක ඇඳගෙනන ට හතන බන්ඩ මුලින්ම මම පද්ධතිය හඳුරගත් තනෙ පද්ධතිය නම මෙන්න මේ විදියට දාගන්න ඕ හැරි මේ විදියට පද්ධතිය නම දාගන්න ඊට පස්සේ අපි මේක කියෝගනය මුලින්ම පලවෙනි වාක්‍ය කියීවගඩ පලවෙනි වාක්‍ය බලප විමලා මහා විද්‍යාලයට ඇතුළත්වීමට අයදුම්කරුවන් විසින් අයදුම් පතක් කාර්ර්යාලයෙන් ලබාගත යුතු අතර. එය පුරවා නැවත කාර්ර්යාලයට ලබාදිය යුතුය. බලට මෙතන මෙන්න මේ වගේ මුලිම වාක්‍ය කර මෙම කියව් ෝ. කියවලිවරලා අපි අඳුරගණ්ඩෝන දේවල් ටිකක් තීරු. ඒ තමයි කවුද කාටද මොකදද යවන දත්තය කියන ජාති තුුණ. හරි මොකද අඳුරගන්න ඕනේ කවුද කාටද මොකදද කියන දේවල් තුන්. දැම් බලන මේක බලදදිව උගලට කවද කාටද මොකද කියනෙටි කම්බෙන නේද විමලා මහා විද්‍යාල්ලයට ඇතුළත් වීමට ැක තුළත් වෙන්න. අයදුම්කරුවන් විෆන්, අයදුම් පතාක් කාර්ර්යාලයෙන් ලබාගත යුතු අතර එතවර බන්න කෞු්ද ලබාගන්නේ අයදුම්කරුවන් විසින් කොහෙන්ද ලබාගන්නේ කාර්යාලයෙන් මොකද්ද ලබාගන්නේ අයදුම් පත අන්න දත්ත ගැලීම දැකද දත්ත ගැලීම් අඳුරගන්න විදිහ ඒක තියෙන් ඒ දත්තගැලිම් අඳුරගන්න ඒ ඇතුළ තියෙන් නොනේ කවු්ද මෙත් කෞද කාටද මොකක්දයවන්න කියන්නදේ තියන්ට ඕනේ තොට එන්න මෙ මං හයිලයි් කල තියෙන එකේ මේ හයිලයිට් කල තියනකෙ ගොලන්ට එකක පේ නොනේද අයදුම්කරුවන් විසින් අයදුම් පතක් කාර්යාලයෙන් ලබාගත්ත යුතුයි එහෙන කෞද කාටද දෙන්නේ මේක අඳුරගන්න පුළුවන් අයදුම්කරුවයි කාර්යාලය අතර තමයි ගනු දෙනුව වෙන්නේ එගැන කාර්යාලයෙන් තමයි අයදුම්කරුවන්ට අයදුම් පතක් ලබා දෙන්නේ හැර ඔන්න යතුනා අදුරගණ්ඩ ඕනේ දැන් අපි පද්ධති අඳුරගත්තන පද්ධ හැර මෙන්න මේ තියෙන අනිත්තේවා එගැන අයදුම්කරුව ෝ කාර්යාලය තව සාමාජිකය ෝ දෙමවපියව වන මනන් ගුරුවර හෙම කියලා තිබයි කැන ඒ ඔක්කො අපි සලකන්නේ කවරු දෙනද බාහිර භූතාර්ථ පැදිලිද බාහිර භූතාාර්ථ විදියට තමයි සලකන්නේ තකොට මෙතන බෑන්න ඔන්න පද්ධති අඳුරගත්තා දැන් අනිත්තඔක්කොම බාහිර භූතාාර්ථ අපි අඳුර ගතා ඇදුම්කරුගගේ ලැෙක් හිටිය කාර්යාලය කියල එකක් තිබුණක් මේ අතර දත්ත ගැල්ුවා මට ගැන කාර්යාලයෙන් අයදුම්කරුට ද ඇදුම්කරුෙන් කාර්යාලය ඇතුගේ මුලින්ම? තිබ ද අයුම්ර විසින් අයදුම් පතක් කාර්යාලයෙන් ලබාන එම් කාගෙන් කාට දෙයන්නේ කාර්යාලෙන් අයතුම්රුවන්ට පැදිරි මෙන්න කාර්යාලයෙන් අයතුම් කරුවන්ට මොකදදගේ අයදුම් පත රුුණාද වඩ ඔන්න හොම තමයි අපි දත්ත ගැලීමක් ලකුණු කරන්නේ කාගෙන් කාටද හරි කාගෙන් කාටද කියලා තමයි අපි ලකුණු කරේ දෙක ඇඳ මෙන්න මෙයාගෙන් මෙයාට තමයි ගිය එකන් ද මේ ඊතලපේ නොනේ ඊතලය තියන්න මේ පැත්තට මෙයාගෙන් මෙයාට මොකද්ද ගිය කියලා තමයි මේ ඉර උඩෙල් ියල තියෙන්නේ අයදුම් පතනග පැහැදිලි තොටේ කන්ුරගත්ත කොහොමද මෙන්න මේ තිබ ව ඩොම එක මෙන්න මේක අපි දීතයන මතම් ප්‍රශ්නය අඇතුම්කරුවන්න විසින් අයුම්පතක් කාර්යයාලයෙන් ලබාගත යුතු අතර. පැදිනීද. ඔන්න විදිහට තමයි අපි දත්ත ගැලීම් ලකුණු කරන්න ඕනේ. හැරි ් ඇබලමුද අදුම්කරුවන් විසින් අයදුම්පතක් කාර්යාලෙන් ලබාගත යුතු අතර තරන්න දැඒ අපි පිරේව එක ගැටලුවක් නෑ. ලබාගත යුතු අතර ඒ පුරවා ඒ පුරවා? නැවත කාර්ර්යාලයට ලබාදිය යුතුය එය පුරවා නැවත කාර්යාලයට ලබා දෙන්න්ඩ ඕනේ ඒ කවුද දෙ එතකොට දෙන්ඩ ඕන එක ඒක එතකොට දෙන්න්ඩ ඕනේ දෙැඟ අයදුම් පතා අරගත්තා ඒක පුරෝප අයදුම්කරු කාර්ර්යාලයට දෙන්ඩ ඕනේ හැරණෙ හරි අපි එකත් ලකුණු කරමු මෑඩ අයදුම්කරුගෙන් කාර්යාදයට පුරවන ලද හයදුම් පත දැන් ඔුල්ට මතගත මම කලින් කිව්වා බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීම කොහමද ලකුණු කරන්නකිවේ කඩයිරිවෙලින් පෙනල් කඩඉර එතවට මේ දිෙක කඩඉරවලින් තම ලකුණු කරන්නේ තුර මෙතනද දත්ත ගැලීමක් වෙලා තිෙනොමද අයදුම් පතගන එක අයදුම්කරුවයට අරගැන එක පුරවලා න්න කාර්යාදයට ලබා දීලා බලන්න මෙතන දී මෙන්න මේ දාන වචන ටික තියෙනනවනේද මේ වචචන ටික ඕගොල්ලු අනිවාරයෙන් දාණඩෝනේ ඒක වච්චන්න නාම පදනවා ඇැරි ඒක වච්චනෙන් තමා දහන්ඩෝනිය මේ බහු වචන අනම්මන දාණ්ඩන්නපා දකට තකුණු අඩු කරනෝ ඇ මේක ඒක වචනෙන් දාන්්ඩෝනේ හැරි කාරර්යයාලෙන් ඇදුම්කරට ඇතුුම් පතාව ඇදුම් කරුගෙන් කාර්යාලයට පුරුවන් ලද ඇඳම් පත දියාව. ඊට පස්සේ බඩ ඒ පුරවා ඔන්න ඒ පුරවා නැවත කාර්යයාලයට ලබදිය යුතු ද අපි තැටන ගන කර ඊට බස්සේ ඕන්නද ටිකීවරයි ඔන්න ඒටිකේ අපි ඉන්න බාහිර භූතාාර්ථ අඳුරගත්තා ඒටිකේ ඉන්න ඒටිකේ තියන දත්ත ගැලීම න්ඳුර ගත්තා. ඊට පසේ බලමු කාර්ර්යාලය මගින් මෙය පරිීක්ෂාකර අනුමත වූ පසු එ විමලාඩ. පද්ධතියට ඇතුළත් කරයි දැන් අපි බල මේ කෑල්ල විතර. කාර්යාලය මගින් මේ පීක්ෂා කරනවඩු පරීක්ෂා කරලා අනුමත වඋනන් පස්සේ එය විමලා. පද්ධතියට ඇතුළත් කරනවලු අපි බලු දැන් කාර්යාල ඇදුම් පතාරගත්ත කාර්යලයට දුන්නන්නේ ඇදුම් පතද දැන් මෙයා මොකද කරන්න ඒ එක පරික්ෂා කරලා බලල මේ හරියට පියල් කර ලද මොනාද වෙලා තියෙනක මේක පරික්ෂා කරල බලිවට අමොද කරන්නේ යක මෙන්න මේ පද්ධතියට ඇතුළත් කරනවා හරි බන්්ඩ දවට කාර්යාලෙන් පද්ධතියට මොකද දන්නේ නිකම්ම නිකන් අයුදුම් පතද නෑ පරිීක්ෂා කරපු අයුදුම් පත තමයි යන්න එම අනුමත වුණ අයදුම් පත තමයි දැන් යන්නේ පැහැදිලි ර ඊළඟට ඔන්න අ අනුමත අයදුම්පත ගේ විදිිය ඔවුලෝ දැක්ක ඇරණනි ඊට පස්සේ කාර්යාලය මගින් මේ පරිීක්ෂා කරලා අනුමතුනයි පස්සේ මේකට ඇතුළත් කරනවලු හරි ඊර් පස් බන්ඩ ඉන් පසු මෙම පද්ධතිය මගින් ඇතුළත්වීමේ අංකයක් අයතුම්කරුවන්ට එස්සෙම්ස් මගින් දැනුන් දෙනොවල. දැම් මටගන්න මේක කෞද්ද කාටද මොකක් දෑවන්නේ ඔන්න වචනතුන හොයන්නබන් කෞුද දැවන්නේ කාට දෑවන්නේ මොකද දෑවන්න. පසු මෙම පද්ධතිය මගින් ඇතුළත් වීමේ අංකයක් අයදුම්කරුවන්ට ස් මගින් දැනුන්දේ කවද පද්ධතිය මගින් අයදුම්කරුවන්ට මොකදද යවන්නේ ඇතුළත් වීමේ අංකයක් දැන් ඒක යවන්න මෙතන ගෙන ස්ස් ලිින් ඇවනෝ කියලා ඕක මතකතියාගන්න මේ යවන්න විදිහපිට වැඩක් නෑ ක එස්මස්ලින් ඇව්වත් ඊමල් වලින් ඇවත් පරිවි සන්දේශයකින් ඇවත් අඩබෙරයක් ගැහත් අපි වැ නෑ හරි අපිට වැඩක් තියෙන්නේ මොකද අපිට වැඩත් තියන්නේ ො කවදය් කාට දැව්ේ මොකද දයව්වේ ගෙන තුන පමණයි හැරි ර බඩකාර්ය අපේ පද්ධ තියමගින් අයුදුම්කරුට ඇතුළත්වීම අංකය ඔන්න විදියට යවනවා ඊඟට ඩ තුළත්වීමේ අංකයක් යැවනු ඊට පස්ස ගේන එස මෙස් මගින් දැනු දේ කියර ගෙනවා ඊට පස්ස ගනවා ඇතුළත්වීමේ අංකයක් හිමි සියලු දෙනා පාසලේ සිිසුන් ලෙස සලගන අතර ඔන්න ඔය කතන්දරේ මතක තියාගන්න දැන් මෙතන හරි බඩ මෙතන ඇතුළත්වීමේ අංකේ හම්බෙච්ච කට්ටියව දැන් අයදුම්කරුවෝ ලෙස නෙමෙයි සලකන්නේ කවුරු කියලද සිසුන් කියලා. එකනුම් දැන් සිසුන් බවට පත්වෙනවා. පැහැදිලිද ඒගැන්නේ සිස්සුන් කියලා වෙනම බාහිරභූතාර්ථයක් එන්ඩෝනේ. ඇතුළත්වීමේ අංකේ මෙයාට අහම්බ වෙනවා හම්බුනායි පස්සේ ඒ එක සිසුන් වෙන දැන් සිසුන් එක තමයි ඉතුරු ගණු දෙෙනු ටික තියෙන්නේ. මේ කියනො ඇතුළත්වීමේ අංකයක් හිමි සීල්ු දෙනා පාසලේ ෆිසුන් ලෙස සලකන අතර තොකොට ඔන්න මතක තියගණඩ ඒවගේ මාරුවීම් වෙන හරි මෙගේ ඇතුලත්වීමේ අංකය මොකරයම්ඹුුණාම එක ආයුම්කරුවුණේ දැ ිස් අවිදිී සලක නෝ කියලාඒවගේ වඩ පුලොන් සලකන අතර ඔවුන්ට තම ඇතුළත්වීමේ අංකය අතර ඔවුන්ට තම ඇතුළත්වීමේ අංකය මේ වෙබ්බඩවියට ලබා දීමෙන් මෙමලත ඇතුළත් කර ීඩියෝ පාඩම් නැරඹිය හැක බලන් එතන දත්තහ ගැලීම අඳරගන්න බන් ඔවුන්ට ඇතුළත්වීමයන්කය වෙබ්බඩවට ඇතුළත් කරන්න කාටද සිසුවට පුළුවන් ඇතුළත් වීමයන්කය වෙබ්බඩවේට දාන්න දාලිවරලා මොකද කරන්න පුළුවන් ඇතුළත් කර ීඩියෝ පාඩන් අරබන්න පුළුවන් මත තියන් වීඩියෝ පාඩම් රවන් පුුවන් පොත් ලබාගන්න පුළුවන් වගේ කතන්දර කිවොත් එේම ඒක තේරුම තමයි ඒ අදාල පද්ධ තියෙන් ෆිෆුවට ඒ අදාළ දත්වයක් ගලනවා කියන එකයෙන් මෙතම් වීඩියෝ පාඩම් කියන එක සිිෆුවට ලැබෙනවා කියන එක හැර ර් එතකොට ඔන්නඔ විදිහර තමයි මේ වගේ කටෙක්ස් ඩාග්‍රම එකක් අඳන්නේ පැහැදිලි් අපේ වෙලාව ඉවර වේගෙන එන්නේ ආයිත් මම ලිංක එක දාන්න ගරූප් එක කට ඔොල්ලආත් ජොයින් වඩ අපි තව ප්‍රශ්නයක් මෙ වගේ කතා කරමු. හැරි වංගරූප් එකක දැන්දාන්නම් විලාඩි හතලහි ඉවරවේගෙනෙන්නේ. හැරි පැහැදිලි නතකොඩ මෙන්න මේ විදියට ලොකු ප්‍රශ්නයක් තමයි යෝගොලට එන්නේ මේ කියවලා ඕගොල්ල අඳුර ගැන්ඩෝනේ මේක ඇතුළි තියෙන පද්ධති සහ බාහිර භූතාර්ථ පද්ධතියයි බාහිර භූතාතටිකය හඳුරගත්තා. ඒ අතර ගලන දත්ත ටික මේ විදල් ලස්සන්ට ලකුණු කරන්නං කෙලිීම විභාගට ලකුණු පහලවක් හම්බෙනවා කෙරෙම ගෙඩි පිටිම ලකුණු පහදාවක් කම්බෙනු ඇැරි මේ ඉතාම ලේසි එෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් පාඩමක කොටසක් ඇැරි කෙෙන්ම ලකුණු පහලක් ගන්න පුුව එඉන්න මේ වනත් දන්්ඩපා උදටම වැඩේ ගොඩදාගම හැරිනි රයිට් හරි එනම් මං අය ලික එක දෑම් දානවා වෙලා න්න දැම් මේ දැන්දානො ආත් ජොයින්ෙන්ට ඊළඟ ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු ඊළඟ ප්‍රශ්නය අපි සාකච්ඡා කරන්නේ දෙදස් පහලවේ දෙදස් පහලවේ ඒලෙවල් ගාන ඔ ඔගුල් ඟ දහස් පහලවේ ෙපරග හරි තියෙනෝනම් ඒකත් ළඟතියන්නෙ තොට ලේෆී හොමස්ක්‍රීන්න ෙච්චා කරනවා ලඟතියගන්න පුළුවන්න හැරි හරි එනම්ම මේක කට කරනවා ma häälingi ei panna .